బస్ మంకి ఏనాడ పొడ్డాక హలబలండి అర సమంతకేం పొడ్డాక హలబలండి మం ఫుల్ ట్రై ఎక్కద్దమ్మ మే హిర్ను మే హోటలేం అయింకల్ల మెతన మే పొడ్డా రన్ కరగని అండి తమసి ముకర్ద మే హోటలే రన్ కరాన్ని అనే నే 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 దొలే బస్ ఏమ నెవే దొలే బస్ రిమాన్ కరాట పస్సే మే హోటల్ ఎకే బ్యాటిలా తిబునే ఓ హిరుని కిసి మదియాద్ దన్నే నేనే ఏయా మట కియనవ ఏయా దన్న కెనిక్ ఇన్నోలు ఎయిర్పోర్ట్ కే ఏయాటి కిలా సుద్దు గెనన్ పులోలు మెహెట్ట ఏమ గెనల్ ఏమ కరన్న పులోన మొనవ కరన్న బెరిద හරි කොමාරි දැන් මම හිතාගෙන ඉන්නේ මේ ගමේ එකෙක්වත් මේ හෝටල් එකට වැද්ද නොගෙන ඉන්න. තොලිබොස් ඒක නම් නියමයි ඈ. ඒක නම් නියමයි. තොලිබොස් ඔය හෝකන්දරය වුණත් මෙහෙට ගෙන්න ගන්න එපා. මං කියන්නේ ඔය හෝකන්දරය වුණත් මෙහෙට එන්න තොලිබොස්ගෙන් ගාණ කඩා ගන්න. දැන් එතකොට තව කවුද ගාණ කඩා ගන්න දෙන්නේ? ඉත තව කවුද කියන්නේ? ඉතින් ඔය හෝකන්දරය වුණත් මෙතෙන්ට එන්නේ නොකරන කෝලම්බඩුව කරනවා කරනවා කේකේ ගාණ කඩා ගන්නනේ. තව? තව ඉත හිරුණින් ඉන්නේ. තව? අපි තිය එච්චරයි. එතකොට මේ ගමේ උන් ඉන්නේ එච්චරයිද? එච්චරයි නෙතින්. කවුද ඉන්නේ තා? දැන් එතකොට තමුසෙ මේ ගමේ නෙමෙයිද? තොලිබස් මම මේ ගමේ තමයි. ඒ උනාට මංගා ඔය ගංගතිය නෑ. ගංගතිය තිබ්බත් එකයි නැතත් එකයි. මං තීරණය කරලා තියෙන්නේ මේ ගමේ ඉන්නේ එකෙක්වත් අර ගේට්ුවෙන් ඇතුලට වැද්ද නොකන්න. හරිද? මං දැන් මේකේ ඉන්නේ උන් ටිකත් ඔක්කොම අස් කරලා අලුත්ම සෙට් එකක් දාගෙන තමයි මේක රන් කරන්න ඉන්නේ. එතකොට දොලිබස් මම ගේන ගෙස්ලා සුද්ද ඒගොල්ලන් ගන්නෙත් නැද්ද? තම්සෙ ගෙස්ලා වරන් එනවකෝ. එහෙම කොහොමද ගෙස්ලා එන්නේ මන් නැතුව? තම්සෙ ගිහලා ගෙස්ලා අරන් එනවකෝ. ගන්න නොගන්න විදිය මම බෙන්නන්න. අනේ දොලිබස් එහෙම කරන්න එපා දොලිබස්. අර සමන්තයව ගෙන්නලා පොඩ්ඩක් අහලා බලන්නකෝ. මම මේ හිරුණිව මේ හෝටලෙන් එළියට යවන්න කොච්චර ගේමක් දුන්නද කියලා? ඇහුවා ඇහුවා. තම්සෙ මාර ගේමක් දුන්නා කියලාත් කිව්වා. අනේ තියේකනේ කියන්නේ. ඒ වුණාට මං ආපහු මේ ගමේ වුංග මේ හෝටලෙට වැද්ද ගන්න නැහැ. හරි මම ගමේ නෙවෙයි කියලා හිතන්නකෝ. අයියප්ප මෙච්චර ගේමක් දීලා මට ඔහොම කරන්නේ. හරි හරි තමුසේ කියලා ගෙස්ලව අරන් එනවාකෝ. ඊට පස්සේ ඉතුරු හරිය මම බලා ගන්නම්. දැන් ඔයාලට හැපිද? හැපි? හැපි? I'm so happy. මොර තමුසේ වගේ රැවටිලි කාරෙක්ට වෙන්න ඕනේ ඔහොමම තමයි. මම මොකද තමුසර කරපු රැවටිලි මම පොරොන්දුවක් දීලා තිනවා එකම එක ප්‍රොමිස් එකක් දීලා තිනවා කියනවා බලන්න ඕකේ එහෙනම් දැන් වාරි ප්‍රොමිස් වෙන්න පුළුවන් මම මැරි කරනවා කියලා මැරි කරන්න මේ මම තමුසෙව අපරාධ උසර මැරෙන්න කියලා මැරෙන්න දෙන්න තිබුණේ මැරෙන්න දැන් තමුසෙ හිතන් හිටියේ අත්‍තරම්ම මැරේ කියලාද මම ලෑස්තුනේ මැරෙන්න කියලාද මිස්ටර් සේනා තමුසෙ හැම හිතන් හිටනම් වැරදි මම මැරෙනවා නම් මැරෙන්නේ තමුසෙවත් මරාගෙන තමයි. කොහොමද ඉතින් මං දැන් මරාගෙන මැරුණා වගේ තමයි. අනේ නේ. මම නම් මරාගෙන මැරෙන්න හදන්නේ නැහැ. අර තමුසෙගේ ගොඩේ මනමාලි කැත්තක් එහෙම අරන් පෑන්නේ කපන්න. ෂි. ලැජ්ජාවි බෑ. මයි. දැන් ඇති. මෙතනින් යනවා. කරුණා කරලා මෙතනින් නෙමෙයි මේ ගමෙන්ම යනවා. මොකද මට තමුසෙ පේන්න බෑ. Really? Okay. ඔයාට මාව පේන්න බෑ. ඔයාගේ ගොඩේ වණමාලිට මාව පේන්න බෑ. Hey! I'm really happy. Woo! I'm so happy. තිකු කල්පවතින සඳුන් සුවඳ සපිරි රාණි සඳුන් දැන් රුපියල් 160ක් පමණයි. අම්මගේ ඉනාව වැඩේ හරි ගියේ නෑනේ. ඒ හින්දා මං මගේ ඉනාව පාවිච්චි කරන්න යන්නේ. අනේ මේ කියන අnder දෙමලයක් තේරෙන්නේ කියහන්. මට කියන්න දෙයක් තේරෙන්නේ නෑ. මං කරන්නේ මොනවද කියලා මං දන්නෙත් නෑ. ඒ වුණාට අම්මේ මම මොනා හරි කරන්න ඕනේ. දැන් මට කියපන් ඔබ මොකද්ද කරන්න යන්නේ? මගේ dance වැඩෙත් නතර වුණා. මගේ කලායතන වැඩෙත් නතර වුණා. අන්තිමට මං ඇමරිකාව යන්න හිටියා. ඒක තනි කරම ඇඳිල්ල. හොටල් එකේ හිටියා. ඒකත් මට දැන්නේ නැහනේ. හරි. දැන් ඔය මොකුත් නැතුව උඹ කොහෙද යන්න හදන්නේ? යන්න හදන්නේ කොහෙද කියලා දැම්ම කියන්න බෑ අම්මේ.
මොකද මම යන වැඩේ සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. හරි ඉතින්. දැන් උඹ කොහෙද යන්නේ කියහන්කෝ. උඹට මට කියන්න බැරි දෙයක් නැහනේ. කියන්න පුළුවන් අම්මේ. හැබැයි මම ඔය යන වැඩේ අවුල් වෙලා මං ආපහු ආවහම ඔයාලමට කෝචොක් කරන්න ගනී. හරි. දැන් උඹ කියපන් උඹට කෝචොක් කළේ කවද්ද? හා. කෝචොක් කළා තියෙන්නේ. කරන ධර්මයක් කළා තියෙන්නේ ඒකම තමයි. අනේ මේ අපි උඹට කෝචොක් කොලේ කන්නේ. හැබැයි උඹට අපි කිව්වා ඔය හෝටලේ එල්ලිලා ඉන්නේ කරන් තේරුමක් නැහැ කියලා. අන්න අම්මා බොරුවක් කිව්වා. ඔයා දැන් බොරුවක් කිව්වා අම්මේ. ඔයා මට හැමදාම කිව්වේ කොහොම හරි දොලයාගෙන් වලින් හරි එල්ලිලා හෝටල් එක අයිති කරගන්න කියලා. අම්මෝ කියන බොරු. ඔය ඔය කියන කිසි දෙයක් දැන් මතකත් නැහැ. මං උඹට කවදාවත් එහෙම දෙයක් කියලා නෑ. ආ එතකොට මොකටද මට අර ඉනාව දුන්නේ? මොකටද දුන්නේ? අනේ මෙනිකන් යන්න අම්මේ යන්න. ඒ ඒ ඒ ඒ ඒ ඔහෙට බා. ආ හරි හරි හරි. දැන් එතකොට මේ ඔක්කොටම වැරදි මං. දුවටත් වැරදි මං. තාත්තටත් වැරදි මං. මේ උඹලා නෙමෙයි යන්න ඕනේ. මමයි ඔළුව හැරිච්චත් යන්න ඕනේ. බල්ලෝ අපි අපා කෑවට අපි යන්නේ නැහනේ බල්ලන්ව හපා කන්න. උන්ගේ ජඩකම් බලුකම් විලිලැජ්ජා නැතිකම් උන් ගාව තියාගත්තා. අපි යන්න ඕනේ උන්ගේ තත්ත්වයට වැටෙන්න. මම දැක්කෙත් නැහනේ එකපාරට කැත්තරන් දුවන් ආවනේ. ගෙදරකට ආවහම වනේ වන මුර්ගයේ කොටවත් අපි ඔය විදියට සලකන්නේ. සුද්ධින්නේ ආවේගෙන්. මට උනා නම් මාත් කරන්න ওই ටික තමයි. එයාර කෙල්ලත් එක්ක ආපින්න තමයි මං හිතන සුද්ධියකට කේන්ති. ඒකනේ. මූ මොකටද ඒකවත් එක්කන් ආවේ? මුක එක්කන් ආවත් අපිට දැන් උන්ගෙන් ඇති වැඩක් නැහනේ. ගුරුන්නාන්සෙත් කෑ ගැහුවනේ. ඔහුද මහ කෑ ගැහුවා තමයි. ඒ වුණාට මං ওই කැටි හනබ කරන්න ගියේ නැහනේ. ගුරුන්නාන්සෙට මේක දැනෙනවට වැඩිය සුද්ධිට මේක දැනෙනවා වැඩියනේ ගුරුන්නාන්සෙ. දැන් කවුද සුද්ධි ළඟ ඉන්නේ? අර භාග්‍යලමයා ඉන්නේ. හිටිනෝන ගිහලා ටිකක් බලන්න. අපිට ඔය පිටෝන්ගෙන් ඇති වැඩක් නැහැ. අපි බලන්න ඕන අපේ කී ගැන. ඔය ඉඩම් කඩන් මම බලන්නේ නැහැ. ඔය කුලමල දෑවැද කිසිවක් මම සොයන්නේ නැහැ. ගුණවත් අප්පට සිරි සර් වැඩේ හරි. ආයෙත්ින් හිතේ තියෙන ඔක්කොම දේවල් සටපට ගාලා දිගහැරලා දැම්මා. යශෝදරාට කියන්න ඕන දේවල් ඔක්කොම ටික කියලා දැම්මා. එයාගේ අම්මට කියන්න ඕන දේවල් ඔක්කොම ටික කියලා දැම්මා. මං හිතන්නේ දැන් වැඩේ හරි. දැන් මොකද්ද හරි? ඒ කියන්නේ යශෝදරා මට කැමතියි වගේ. අම්ම නම් ටිකක් අකමැතියි වගේ. හැබැයි චූටි නංගිත් කැමතියි වගේ. මං හිතන්නේ සර්ගේ වෙඩින්න එකත් එක්ක මගේ වෙඩින්නත් ගන්න පුළුවන්. වෙඩින් එක මගේ? ඔව්. අනේ නේ නේ. එක්කෝ සර් කලින් බඳි කොහොමද ඉතින් ඔය වෙඩින් එකේ මටනේ බාගෙට බාගෙන් මැරෙන්න වෙන්නේ. එහෙනම් සර් කලින් බඳින්න මම පස්සේ බඳින්න. එතකොට සර්ටයි මැඩම්ටයි දෙන්නම් පුළුවා මගේ වෙඩින් එකට. ලොකු ප්‍රශ්නයක් බං. ආ සර් කියන්නේ චූට ගැනනේ. ඒක ප්‍රශ්නයක් නෑ. මං කෝ ගෙදර ඔක්කොම තීරණයක් අරගෙන කියන්න මං අපේ සර් එක්ක ඇවිල්ලා ඒක චූටට තේරුම් කරලා දෙන්නම් කියලා. කොහොමද සර් මේ ඔය ගෙදර ඔක්කොම කැමති නම් චූට රකමැති වෙන්නේ නෑ. හේතුව චූට රකමැති වෙන්න බෑ. ඒ ප්‍රශ්නයක් ගැන නෙමෙයි බං මං කියන්නේ. මං කියන්නේ මේ ඊටතර ලොකු ප්‍රශ්නයක් ගැන. නෑ නෑ ඊට වඩා ලොකු ප්‍රශ්නයක් නෑ. මං සර් හැබැයි කලබල වෙන්න කියන්නේ. මං ගෙදර ඇයට කිව්වා හොඳට කල්පනා කරලා තීරණයක් ගන්න මට කිසිම හදිස්සියක් නෑ. ඇති තරම් වෙලාව ගන්න කියලා. මොකද දන්නවද සර්? දැන් ඌ චූටව හම්බෙන්න යනවා නම් ගෙදර කට්ටියගේ වචන අය කොන්ක්‍රීට් දැම්ම වගේ තියෙනවා. එහෙම වෙන්න බෑනේ. මේ අහපන්. මං හිතන්නේ මගේ මිනිමුතුගේ FA කිවරයි. ඒ කියන්නේ මාලිය විල හැම දෙයක්ම විනාශ කරලා දෙනවා. ඇයි මොකද උනේ? සමන්ත! 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 ඇයි? මේ මට කිරි කෝපියකුයි කේක් කෑල්ලකුයි වහන් ආන් අර ගඟලඟට. කිරි කෝපි? ඔව් කිරි කෝපි එකයි බටර් කේක් කෑල්ලයි. පොඩි අදහසක් ආවත් ඒකක් කියන් බිල පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. අතන දෙවහන්කෝ. දැන්ද? දැන් තමයි. නැතනම් හිටවන්න හිටේ වහන් කියලා කියනවනේ. දැන් එවහන්කෝ ගිහිල්ලා. අතන්ට.
ඔබර මතු මගේ මානතේ ඔබෙන් මිදුම් සමත! 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 හරි හරි පොඩ්ඩක් ඉන්න. කිරිකෝපි ඔච්චර ඉක්මනට හදන්න බෑනේ. කිරිකෝපි එකක් නෙමෙයි අකෝ. බලන් අර කවුද ඉන්නේ කියලා. හීරුනේ. ඒක කොහොමද මේක ඇතුළට එන්නේ? මං ඔගිය පැන්නුවානේ. පැන්නුවා නයිතු ඇවිල්ලා ඉන්නේ. එන්න කැන්සල් කරුට් එක. එන්න කැන්සල් කරුට් එක. මුදු කෙනෙක් නෑනේ ඉතින් සර් තාම. හරි හරි. හරි කොහොමද සිකියුරිටි එක නෑ කිමුකෝ? මේකේ මොකද්ද තියෙන අයිතිය මෙතනට ඇවිල්ලා මෙහෙම ඉඳගෙන ඉන්න? දන්නේ නෑ ඉතින් අර ඉන්නේ පිල් ආගන්න. ඔය මේ. තමුසේ මොනවද මෙතන කරන්නේ? දුලේ මහත්තයා කොහොමද දන්නේ? මේ කොහමද නෙමෙයි තමුසේ මොනවද මෙතෙන් දැන් අරන්නේ? අම්මෝ කොදානේ ඔච්චර තරහෙන් ඉන්නේ? මේ මේ එන්න එපා හුරුතල් වෙන්න. තමුසේ කොහොමද කියලා මේක ඇතුළට ආවේ? මේ තියෙන නපුරු පාට බලන්නකෝ. මගේ පාටෙන් තමුසේට වැඩක් නැහැ. කරුණා කරලා බලන්න මේකෙන් එළියට. තරහන් නේ ඉන්නේ තාම. තරහින් ඉන්නේ මාත් එක්ක. හරි හරි. ඔයාගේ තරහ නැති වෙනකම් මම මෙතෙන් දෙලා ඉඳගෙන ඉන්නම්. ඔයාගේ තරහ නැති වුණාට පස්සේ මම හොටෙල් එක ඇතුළට එන්නම්. සර්ට තේරුන්නේ නැද්ද ඉතින් මේ කුකුලක් කියලා? මාලි මුලදි මැරෙනවා කියලා කිව්වට මං ඒක හිතුවේ බොරුවක් කියලා. පස්සේ තමයි මං දැක්කේ ඒක අර ලොකු තාප්පකින් පයින් යනවා. මං එතකොට තමයි බේරගන්න ගියේ. ඒ වෙලාවේ තමයි මිනිමුතු එතනට ආවේ. මිනිමුතු මට කතා කරලා ගියේ. අපේ ගෙවල් පැත්ත යනකො කොහොම මං අකමැති බව පෙන්නුවා. හැබැයි ඒ අර සර් විතරක් ගෙදර ඉන්න හින්දා. එහෙම නැතුව මං ওই ඉමාලීකාවක එහෙම මලක් දන්නේ නැහැ. මං හිතුවේ මිනිමුතු ප්ලෑන් කරලා උන් එතනට ගෙන්නුවා කියලා. මොකද ඉමාලගේ යාළුවත් එතන හිටියේ නැති නිසා. ආ නෑ 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 නෑ. ඒක හම්බයක්. මාත් එක්ක කතා කරලානේ ගියේ. කොහොමත් ඉතින් ඔය දෙයියෝ අපේ ජීවිතවලට ආතල් දෙනව සර් ඉඳලා හිටලා. මිනිමුතු එතනට ආපු ගම වෙන්න ඇති ඉමාලි මාව බදා ගන්න ඇත්තේ. මොකද මම ඒ වෙලාවේ දැක්කේ නැහැ මිනිමුතු එතනට එනවා. බෑර ඉමාලි දකින්න ඇති. දැකලා තමයි අර වගේ රඟපෑමක් එතන කරේ. මිනිමුතු සාධාරණයි ඉතින්. තමන්ගේ කොල්ල මේ කැලයක් අස්සේ වෙන කෙල්ලෙක්ව බදාගෙන ඉන්නකොට ඒ වෙලාවේ කැත්ත අතේ තිබ්බනම් ඒ වෙලාවම කොටන්නේ. සිනා මං කොහොමද මම මේක බේරගන්නේ? ඒ අස්සේ අර ඉමාලි කෑනි මගේ පස්සේ මිනිමුතුලයි ගෙදට්ටත් ආවා. ඒක තමයි ඉතින් මං කිව්වේ. ගෙදරදී අතරගත්ත කැත්ත අර වෙලාවේ තිබ්බනම් කොටනවා ඒ වෙලාවෙම කියලා. මට මේ ප්‍රශ්නේ මොකක් හරි විසඳුමක් කියපන්කෝ. සර් ආපහු ඒ පැත්තේ යන්න. ඒ පැත්තේ ගිහිල්ලා හරි විස්තරේ පැහැදිලි කර. මට දැන් හිතෙනවා මම පීචන් වෙන්නත් උන් නැහැ කියලා. මොකද මම බොරුවක් වංචාවක් කළා නෑනේ. ඉතින් මම මොකටද තව සෙකන්ඩරි පස්සෙන් යන්නේ? අන්න. අන්න නිදාගෙන හිටපු සේනානායක අවදි වුණා. මං හරි ආසයිකට. සර් මේ හැම කාටවත් දෙකට නැවිච්ච කෙනෙක් නෙවෙයිනේ. සර් එහෙම දෙකට නැවෙන්න ඕනෙත් නැහැ. මං අන්න ඒකයි කැමති. මෙහෙමයි. ඔයා දැන් මෙතන මැනේජින් ඩිරෙක්ටර් වෙලා ඉන්නකොට ඔයාව පොලිසියෙන් අරන් ගියානේ. හරිද? ඔව් හරි ඉතින්. එතකොට මම මෙතන මැනේජින් ඩිරෙක්ටර් වෙලා මේ ව්‍යාපාරය පාලනය කරගෙන ගියා. හරිද? මොකද මොකද මැනේජින් ඩිරෙක්ටර්? සමන්ත මොනවද මම මේ කියවන්නේ? මන් දන්නේ. අහන්නකෝ තව තියෙනවා. දොලේ මහත්තයා මමයි හරියටම ආව මෙතනින් අස් කරන්න ඕනේ. මොකද මෙතෙන්ට අයිතියක් දැන් මටත් තියෙනවා. මේ සමන්ත මේ මට මේ මල පැනල වැවුලන එක නවත්ත ගන්න මොක කර විදියක් කියන්? අහන්නකෝ තව තියෙනවා. දොලේ මහත්තයා හරිනම් මමයි ආව මෙතනින් අස් කරන්න ඕනේ. මොකද මේකේ අයිතිය මටත් තියෙනවා. අයිතිය? අයිතිය? මේක මතක තියාගන්න. දොලේ මහත්තයා ගහන්න 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 ගහන්න
මෙහෙමයි දැන් අකේ ඔයා තමයි මේකට උත්තර දෙන්න ඕනේ. එයා දැන් වාට යෝජනාවක් කළානේ. ඒකට ඔයා කැමතිද නැද්ද කියන්නකෝ. නෑ ඉතින් අම්මා කියන දේ දැනගන්න ඕනිනේ. අනේ මේ හලෝ. දැන් කසාද බඳිනවා නම් බඳින්නේ අම්මා නෙමෙයිනේ ඔයානේ. ඒ හින්දා මට කියන්න දැන් ඔයා කැමතිද නැද්ද කියලා. මට නම් එහෙම අවුලක් නැහැ. අවුලක් නැහැ. ඉන්නකෝ මේ පණින් නැතුව. ඔයාගේ අවස්ථාව එනවනේ. මට දැන් ඕනි මෙන්න මෙයාගේ කැමැත්ත දැනගන්න. අකේ දැන්වත් කියන්නකෝ. වචන දෙකයිනේ තියන්නේ. එක්කෝ කැමති නම් කැමති නැත්නම් නැහැ. හරි. අපි කැමති කියලා හිතමුකෝ. අනේ හිතන්නේ මොනවද? කැමති නම් කැමති කියන්න. හරි හරි. කැමති. එතකොට අම්මා මට උවට උත්තර දෙන්න බෑ. අයියාගෙන් අහන්න තු. අනේ අයියාගෙන් අහන්න ඕන නෑ අම්මේ. අම්මා කැමති නම් කැමති කියන්නකෝ. මට ඒ කොල්ලා ගැන තව ටිකක් දැනගන්න ඕනි. හොයන්න බලන්න තු එහෙම කැමැත්තක් දෙන්න බෑනේ. හරි. අපි හොයලා බලුවා කියමුකෝ. හොඳ පවුලකුත් තියෙනවා. රසාවකුත් තියෙනවා. අනික හොඳ වැදගත් කමකුත් තියෙනවා. එතකොට මං ඒව හරියටම දන්නේ නැහනේ. ඇයි ඉතින් එයා කිව්වේ? ඔය කියනේව කාට කියන්න බැරිද බං? ටිකක් හොයලා බලන්න ඕනේ. හරි හරි. අපි ඒකත් හොයලා බලමු කියමුකෝ අම්මේ. දැන් ඔය කියන කතා හැම එකක්ම ඇත්තක් කියලා තේරුණා. එතකොට මාගෙන් හැඟුම් හොරකම් කළා නුඹ හීනෙන් පවා මා දැන් නුඹේ ළඟ. ක්‍රමේ මොකද්ද කියන එක මට අදාළ නැහැ. ඒක උඹ හිතපන්. බයිකව කසාද බඳද්දත් මට කමක් නැහැ. හැබැයි මෙහෙවන්න බෑ. මට උන් දෙන්නම මරන්න ඕනේ. කොන්දෙන්න මැරෙන්න ඕනේ. එහෙම නැත්තම් මම මැරෙන්න ඕනේ. ඊට කලින් අපිට පුළුවන් සෙටල්මන්ට් එකකට එන්න. අන්න ඒ ගැන කතා කරන්න තමයි අපි ආවේ. මං අහලා තියෙනවා නිදහස ලබා ගන්න නම් සටන් කරන්න ඕන කියලා. අපි ලොකු පුතා හම්බෙන්න කලින් ඩිනර් වලට එළියට යන්න උරුදලා හිටියා. අපිට පුළුවන් ආයි පටන් ගන්න. සර්ට ලව් අෆෙයර් එකක් තිබිලව නැද්ද? නෑ. බොරු. ඔය ළඟකදී ඉඳලා අනම්මනම් කියවනවා වැඩි. මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ?
You have a nice personality. I really like you. Samani minissu panapannata passe penuma gana hitanne ne. Oyasata giya kiyala jeevithaye amada karanna hondana ne.